හයි අලුවනේ ඉතින් ඔයාලට කොහොමද ඔන්න අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ ඇල්බිඩෝ ගැන ඉතින් ඔයා ලොවෙනා YouTube channel එකට අලුතෙන් ආව කෙනෙක් නම් subscribe button එක ඔබලා bell icon එක click කරන් යන්න අමතක කරන්න එපා එහෙනම් වැඩි කතා නැතුව අපි යමු අද වීඩියෝ එකට ඇල්බිඩෝ කියන්නේ Ben10 Alien Force කියන සීරියස් එකේ දෙවෙනියටම හම්බ වෙන හතුරක්. මෙයා හරිනම් ගැල්මින් කෙනෙක්. Ben එක හතුරෙක් වෙන්න කලින් ඇල්බිඩෝ වැඩ කළේ ඇස්මිත් ළඟලු. ඒ ඔම්නිට්‍රික්ස් එකේ සොෆ්ට්වෙයාර් පැකේජ් එක සම්බන්ධවලු. තමන්ව නැවත ඔම්නිට්‍රික්ස් එක හදනවා කියන උමනාවෙන් ඇල්බිඩෝ තමන්ව Ben ගේ සම්පූර්ණ කොපියක් බවට පත් කරගන්නවා. ඊට පස්සේ මතකයිනේ එයා Ben වගේ එන්නේ. ඒත් මෙයාට කිසිම උවමනාවක් නැහැ මිනිහෙක් වෙලා ඉන්න. එයා මිනිස් ශරීරයට සැහෙන වෛර කරනවා. මෙයා මුලින්ම ආපු එපිසෝඩ් එකේ අන්තිමට Ben ගේ බලවොරලෝසුව මෙයාගේ ඔල්ලෝසුව එක්ක එකට ඇලෙනව මතකයිනේ. ඒකෙන් Ben ඇල්බිඩෝ වෙන පාවිච්චි කරපු DNA ඩැමේජ් වෙනවලු. ඒකෙන් ඇල්බිඩෝගේ කොණ්ඩේ පාට, ඇස්වල පාට, ජැකට් එකේ පාට ඔක්කොම වෙනස් වෙනවා. කොණ්ඩේ පාට සුදු වෙනවා. අනිත් ඒවා රතු පාටට තමයි වෙනස් වෙන්නේ. ඔම්නිවර්ස් එකෙත් මෙයාගේ ලොකු වෙනසක් වෙන්නේ නැහැ. S2 යටින් අඳුරු කොටසක් තියෙනවා. ඒ වගේම එක අතක අල්ටිමැට්‍රික්ස් එක තියෙනවා. ඔම්නිවර්ස් එකේ ෆෝ අ ෆ්‍යු බ්‍රේන් ස්මෝ කියන එපිසෝඩ් එකේදී මෙයාගේ හියුමන් ෆෝම් එක ආයෙත් අවුරුදු 11ක එකක් වෙනවා. මෙයාගේ ගැල්වින් ෆෝම් එක ගැන කතා කළොත් ඩබල් ඕ නතින් කියන එපිසෝඩ් එකේදී අපි මෙයාව ඇස්මිත් වගේම රතු පාට ඇස් තියෙන ගැල්වින් කෙනෙක් වගේ තමයි දකින්න ලැබෙන්නේ. ඒත් ඉතින් පොඩ්ඩක් වෙනස්. ඇස්මිට්ට වඩා තරුණ පෙනුමක් තමයි මෙයාගේ ගැල්වින් ෆෝම් එකේ තියෙන්නේ. ට්‍රබල් හෙලික්ස් කියන එපිසෝඩ් එකේදී එයාගේ ඇඟේ ඔම්නිටික්ස් සිම්බල් එකක් දකින්න ලැබෙනවා. ඒ වගේම යකඩ වගේ කකුල් සහ කොළපාට ඇස් සහිත කෙනෙක් විදිහට තමයි දකින්න ලැබෙන්නේ. ද අල්ටිමේට් හේස් කියන එපිසෝඩ් එකේදී එයා ට්‍රබල් හෙලික්ස් එකේ වගේම තමයි දකින්න ලැබෙන්නේ. නමුත් කොලෑස් වෙනුවට රතුවේ සහ ඔම්නිටික්ස් මාක් එක වෙනුවට අල්ටිමැට්‍රික්ස් මාක් එකක් රිප්ලේස් වෙලා තියෙනවා දකින්න පුළුවන්. ඇල්බිඩෝව අපිට ක්ලාසික් එකේ ඇර අනිත් හැම සීරියස් එකකම දැක ගන්න පුළුවන්. මුලින්ම එන්නේ ඒලියන් ෆෝස් එකේ ගුඩ් කොපි බෑඩ් කොපි බීන්. ඒකේ අන්තිමට ඇල්බිඩෝව සිරගත කරන අතර එයාගේ ඔම්නිටික්ස් එක ඇස්මිත් ප්‍රයිමස් වලට අරන් යනවා. ඊට පස්සේ අපිට යව බලාගන්න පුළුවන් ඒලියන් ෆෝස් එකේ අන්තිම එපි දෙකේදී ඒ අල්ටිමැට්‍රික්ස් එකත් එක්ක. අල්ටිමැට්‍රික්ස් එක එයා Ben ට දෙනවා. ඊට පස්සේ අල්ටිමේට් ඒලියන් සීරියස් එකේ ද ෆෝජ් ඔෆ් ක්‍රියේෂන් එපියේදී, ඩබල් ඕ නතින් එපියේදී සහ නයිට් ඔෆ් ද ලිවින් නයිට් මෙයා එපියේදීත් අපිට මෙයාව දකින්න ලැබෙනවා. ඊට පස්සේ ඔම්නිවර්ස් එකේදී ද අල්ටිමේට් හේස් එපියේදී, ෆිස්ෆුල් ඔෆ් බ්‍රේන්ස් එපියේදී, ෆෝ අ ෆ්‍යු බ්‍රේන්ස් මෝ එපියේදී ඇල්බිඩෝ සාමාන්‍ය Ben ගේ ස්වරූපයෙන් එනවා. ඊට පස්සේ ෆෝ අ ෆ්‍යු බ්‍රේන්ස් මෝ එකේ අන්තිමට එයා පොඩි Ben ගේ වයසේ අවුරුදු 11ක ස්වරූපයට යනු. ඊට පස්සේ පොඩි ඇල්බිඩෝ ඇන්ඩෙන් දයාවයා නන් එපියේදී සහ ඇන්ඩෙන් දයාවෝස් Ben එපියේදී මිල්ගක්ස් ඇටැක්ස් එපියේදී දකින්න ලැබෙනවා. ඒ වගේම ඇල්බිඩෝව පංච් ටයිම් එක්ස්පලෝෂන්, ඒලියන් ෆෝස් විල්ගැක්ස් ඇටැක් සහ කොස්මික් ඩිස්ට්‍රක්ෂන් කියන වීඩියෝ ගේම්සලත් දකින්න ලැබෙනවා. ඇල්බිඩෝ ගැන ගොඩ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි ඔම්නිවර්ස් එකේදී මෙයා අවුරුදු 11ට යන්නේ ඇයි කියලා. ඒකට හේතුව වෙන්නේ ඇස්මිත් මෙයාගේ අල්ටිමැට්‍රික්ස් එක රිවර්ස් කරපු නිසා. තවත් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ඇල්බිඩෝ ගව බලතරුවා එහෙමත් නැත්තම් ඒලියන් එක්ස් ඉන්නවද? ඉන්නවනම් ඇයි ඇල්බිඩෝ ඒලියන් එක්ස් විදියට ට්‍රාන්ස්ෆෝම් වෙන්නේ නැත්තේ කියන එක. ඒකට හේතුව මේකයි. එයාට වෙනස් වෙන්න පුළුවන්. ඒත් එයාගේ පර්සනලිටි එක නිසා අර දෙන්න එක තර්ක කරන එක අමාරු වෙන්න පුළුවන්. ඒ වගේම පැරඩොක්ස් කිව්වා වෙන වෙන විශ්වයකදී ඇල්බිඩෝ ඒලියන් එක්ස් වෙලා අවුරුද්දක් විතර හිර වෙලා ඉඳලා තියෙනවා කියලා. ඉතින් ඔය හේතු නිසා ඇල්බිඩෝ ඒලියන් එක්ස් විදියට ට්‍රාන්ස්ෆෝම් වෙන්නේ නැතුව ඇති. ඉතින් ඔයාලගේ ප්‍රශ්නවලට උත්තර හම්බ වෙන්නේ නැති කියලා මම හිතනවා. ඉතින් ඒ වගේම තවත් රසවත් Ben10 වීඩියෝ එකකින් හමු වෙමේ බලාපොරොත්තුෙන් මේ වීඩියෝ එක මෙතනින් අවසන් වෙනවා. ඉතින් ඔයා තාමත් අපේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් පහදින් තියෙන රතු පාට subscribe button එක ඔබලා bell icon එක click කරන්න අමතක කරන්න එපා. එතකොට තමයි අපේ අලුත්ම වීඩියෝ ඔයාලා ළඟට ගෙන්න ගන්න පුළුවන්.
ඉතිනවාගේ යාළුව බෙන්ටෙන් වීඩියෝ බලන්න කැමතින එයාලා අතර මේ වීඩියෝ එක ෂයා කරන්න අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහිල්ලා එන්න ජය වේවා.